තමයි මේ සමහර ලාට අපි අරෝබ කලින් සදාහන් කරපු විදිහට අපිට කලින් රෝග තියෙනුනේ ඒ සඳහා ගන්න බෙහෙත් හේත් වර්ග උනත් අපි ගෙනියන්න ඕනේ ඒ වගේ කරුණු කාරණා පිළිබඳව කොහොමද දැනුවත් වෙන්න ඕනේ ඔව් ඒ ඒ විශේෂයෙන් රක්ෂණයක් ගන්න රක්ෂණ ආවරණයක් ගන්න උනේ කලින් තියෙන අසනීප වලට එතකොට තමන් පාවිච්චි කරන බෙහෙත් ඇත්ත වශයෙන් මුළු කාලයට මදි මුළු කාලයට සමාන කාලයකට තවත් වැඩියෙන් අරන් ගන්න එක හොඳයි දැන් එහෙම අරන් ගන්න අවසර තියෙනවා මේ රටෙන් අවසර දීලා තියෙනවා ඉතින් ඒක අර වෛද්‍යවරයාගෙන් ලියමනක් ගන්න උනේ එච්චරයි කරන්න තියෙන්නේ එහෙම නැත්නම් ෆෝම් එකක් තියෙනවා කස්ටම් මේ මේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒක පුරව ගන්න පුරවලා අරන් ගන්න උනේ අනිත් එක මේ සාමාන්‍ය බරට ඇඳුම් ආදී සැහැල්ලුවෙන් ගමන් කරන එක වඩා හොඳයි අනිත් එක මම දකින දෙයක් තමයි උගක් අවස්ථාවල බොහොම කෙනෙක් ලංකාවට එහෙම ගිහින් ඇවිත් ඔන්න උරහිසේ අමාරක් හැදෙනවා නැත්නම් කුන්දේ අමාරක් හැදෙනවා ඒක ඉතින් මාස ගණන් දුක් විඳිනවා මොකද හේතුව බොහොම බර උස්සලා ඉතින් ඒ සෑම දෙයක්ම දැන් ලංකාවේ ඉන්දියාවේම තියෙනවා ඉතින් උමනාවක් නැහැ එහෙම අරන් යන්න ඒ ඒ අතරතුරේදී ඊළඟට මේ අපි හිතමු සමහර දේවල් මැලේරියා වගේ දේවල් වලට ඒ සම්බන්ධයෙන් අපිට ප්‍රතිශක්තිකරණයක් වගේ දේවල් මෙහිදී ලබා ගන්නට අවස්ථාවක් තියෙනවද ඒ පිළිබඳව මේ ඔබ මේ කොහොමද මේ රෙකමදාරු කරන්නේ ඔව් ඒක බොහොම වැදගත් දෙයක් අපි මේ රටේ දැන් කාලයක් ඇවිල්ලා ජීවත් වෙච්චාම වෙන්නේ දැන් මේ රටේ මුලදි ගත්ත එන්නත උනත් කාලයක් යනකොට ඒකේ ප්‍රතිඵල නැතුව යනවා විශේෂයෙන්ම කුඩා කාලෙදී ගත්ත එන්නත් වල ප්‍රතිඵල අඩු වෙලා යනවා ඒත් එක්කම වයසට යනකොට අපේ සිස්ට අපේ ඉමුන් සිස්ටම් එක අඩු වෙන නිසා අපි ඒකේ ප්‍රතිඵල අඩු වෙනවා ඉතින් විශේෂයෙන්ම පුළුවන් යන්න ඉස්සෙල්ලා වෛද්‍යවරයෙක් හමු වෙලා දැනගන්න ඒ කම්පියුටරට ගියාම වෛද්‍යවරයා ඒ යන රටේ බලනකොට ඒකට උවමනා එන්නත් සෑම දෙයක්ම ඒකේ පෙන්නුම් කරලා දෙනවා ඒතර ඒවා තමන්ගේ ඉමුන් තත්ත්වය මොකද කියලා බලන්න පුළුවන් ලේටස් කරලා ඒ ටෙස්ට් කරලා බලලා ඉතින් මේ ඇත්ත වශයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වැක්සිනේෂන් ගන්න හොඳයි අය නියුමෝනියා වලට තියෙනවා වයස 65දී 70දී විශේෂයෙන් මේ රටේ දෙනවා නොමිලේ ඒක ගන්න ඕනේ ඊළඟට මේ සමහර චිකන් පොක්ස් ඒ කියන්නේ පැපොල හැදිලා නැත්නම් හැදිලා තිබ්බත් සමහර ඉමුන් සිස්ටම් එක මදි ඇති මොකද එහෙ ගිහිල්ලා එහෙම පැපොල වගේ දෙයක් හැදුවින් අපරාධ නිකන් සුමන දෙයක් ගෙදෙප්ලා ඉන්න වෙනවා ඒකත් බලව ගන්න ඕනේ ඊළඟට මේ පිට ගැස්මර බෙහෙත් විද ගන්න ඕනේ අවුරුදු 10කට විදගෙන නැත්නම් අනිත් එක මේ හෙපටයිටිස් ඒ බී ඔය දෙක විදිකටත් ලේවලින්ම කියන්න පුළුවන් තමුන්ගේ ඉමුන් තත්ත්වය තියෙනවද කියලා. අනිත් වැදගත්ම දේ තමයි විශේෂයෙන් ඉන්දියාවට ලංකාවට එන මේ ටයිෆොයිඩ්. ටයිෆොයිඩ් කියන්නේ උණුසන්නිපාතයට එක්ක බෙහෙත් විදලා තියෙනවා අවුරුදු 5ක් ඇතුළත 5කට ඉස්සෙල්ලා 5ක් ඇතුළත එහෙම නැත්නම් අයත් විදි ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක මේ දැන් කරාල් තුනක් ගන්න කරාල් තුනක් බොන්න පුළුවන්. අද එකයි අනිත් දෙකයි ඊළඟ දවසේ එකයි. තවත් දෙක සැරයක් ගිලිනෙවවා. ඒ ඊළඟට මේ තව අසනීපයක් තමයි විශේෂයෙන් හැදෙන තමයි ඉන්දියාවට එහෙම කියන්නේ මේ බඩේ යෑම. ඒකට තියෙනවා මේ ඩියුක්‍රාල් කියලා ඒත් වැක්සිනේෂන් බොන්ඩ බේතක් කෙමිස්ට්කට ගියාම ඒගොල්ලෝ දිය කරලා දෙනවා බොන්ඩ ඊළඟට සායසුමානකින් පස්සේ ආයෙත් ඒක බොනවා එකක්. එතකොට ඒ ගොඩක් අවස්ථාවල එහෙම අසනීප හැදෙන්නේ නැහැ. ඉතින් ඒක වැදගත් දෙයක් තමයි වෛද්‍යවරයෙක් හම් වෙලා මේව ගැන යන්ට මාස 4ක් 5ක් තියෙද්දී මේ ගැන හොයලා බලලා ක්‍රියාකරන එක. අර තවත් ඒ ගියාම ආහාර ගන්න වතුර බොන හැටි. ඉතින් අපි දන්නවා අපි පුරුදු රටේ නම් ලංකාවේ නම් ප්‍රශ්නේ තර නැහැ. නමුත් ඉන්දියාවට වගේ රටකට ගියාම මම කියලා තියන්නේ කොච්චරත් ඒ වතුර බෝතල් ගන්නකොට පෙට්ටියක් ගන්න කියලා. බෝතල් 24ක් තියෙන පෙට්ටියක් අරගෙන කාර්ගෙත් තියාගත්තම කඩකඩ බොන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ සමහර එක එක ගන්න කිව්වොත් ඒගොල්ලෝ මේ පුරවලා දෙන බෝතල් තියෙනවා. අනිත් ඒ ගමන් කරනකොට ඒ ප්‍රවේශමෙන් කාර් මේ කාර් එකක් එම් ගන්නවා නම් ගමනක් කියන්නේ හොයලා බලන්න ඒ කාර් එක ගැන ඩ්‍රයිවර් ගැන එහෙම නැත්නම් ඒ විදිහට ගමන් කරන්න ඕනේ නැත්නම් ඇක්සිඩන්ට් වෙන උගක් අවස්ථා තියෙනවා. හොඳයි. ඒ අතරතුරේදී දැන් මේ වෙනකොට අපේ ගොඩක් අයට ඇත්තටම මේ බෝට් වලින් එහෙම නැත්නම් මේ මුහුදු යාත්‍රාවලින් මේ සංචාරය කරන්නේ උඩුගුවනේ සංචාරය කරන්නේ. මේ ප්ලේන් එකක යනකොට එහෙම නැත්නම් අහස යාත්‍රාවක යනකොට අනුගමනය කරන්න ඕනේ වැඩපිළිවෙල කොහොමද? ඒක හරි වැදගත් දෙයක් තමයි. කොහොම හොඳ දෙයක් තමයි ෆස්ට් ක්ලාස් හරි බිස්නස් ක්ලාස් හරි යන්න පුළුවන්. මොකද යන්න අපි කාටවත් අමාරු වෙන්නේ මෙහෙම. ඒ නිසා අපි ඉකනොමික් ක්ලාස් යනකොට ප්‍රධාන වශයෙන්ම පැයකට වතාවක්වත් නැගිටලා එහාට මෙහාට පොඩ්ඩක් ගමන් කරන්න ඕනේ. නිදාගත් වැඩිම නිදා ගන්න කිව්වොත් පැය දෙකක් නිදාගෙන පස්සේ නැගිටලා ඒ ගමන් කරන්න ඕනේ. අඩු ගාන ටොයිලට් එකට යන්න ඕනේ. ඒ හින්දා තමයි අපි සාමාන්‍යයෙන් මේ ආයිල් සීට් එකක් ගත්තාම ලේසි වෙනවා. කරදරයක් නැහැ. ජනේලයක් ලඟ ගත්තාම වෙන්නේ තමයි කකුල් ඩිං යන්න ඕනේ. අනිත් ගුණාට කතා කරලා එන්න යන්න ඕනේ. කරදර ගන්න ඕනේ. ඉතින් ආයිල් සීට් එකක් ගත්තාම වඩා හොඳයි. ඒ වගේම හුඟක් වතුර බොන්න ඕනේ.
එතකොට මේ මත් වෙන ද්‍රව්‍ය වැඩි ගන්න හොඳ නැහැ. අනිත් එක මේ මම අර කිව්වා වගේ බොහොම ලූස්වට ඇඳුම් ඇඳගෙන තමන්ට නියම බේත් නියම වෙලාවට අරගෙන එහෙම කරොත් මේ අනිත් තව තියෙන මේ ව්‍යායාම වයක් කරන්න ඉඳගෙන ඉඳගෙන කකුල් ඇන්කල්ස් එහෙම යට මෙහෙට නමන්න කියන්නේ. මොකද හේතුව සමහරක් අවස්ථාවල ඔය ඈත විශේෂයෙන් ඈත යනකොට අටින් අටකට වඩා ගමන් කරනකොට මේ කකුල් වල එහෙම ලේ කැටි ගහලා ගිහි අපේ ගමන ගියන් පස්සේ සෝමාන අධ්‍යයක් ඇතුළත ඒක පෙනහැලට ගිහිල්ලා අතනීප වෙන්න පුළුවන්. එහෙම අතනීපල මැරලා හිටපු කීප දෙනෙකුත් හිටියා අපි මේ ලංකාවේ කෙනෙකුත් මේ මාත් මතකයි මේ ගිය රුද්දින එහෙම නැති වුණා. හොඳයි ඒ අතරතුරේදී දැන් ඔන්න අපි ලංකාවට ගිහිල්ලා අපි හිතපු නැති විදිහට අපි අසනීප වෙනවා එහෙම. එතකොට අපි ගාව ඔබ හිතන්නේ අපි ගෙන යා යුතුද අපේ ප්‍රී එක්සිස්ටින් එහෙම නැත්නම් අපිට මීට කලින් හැදිච්ච ලෙඩ රෝගවල තොරතුරු තියෙන වාර්තාවක් ගෙනිච්චොත් හොඳද? එහෙම නැත්නම් එහෙදී සම්පූර්ණ පරීක්ෂණ කරන්න වෙන එක ප්‍රශ්නයක්ද? නෑ, සාමාන්‍යයෙන් වෛද්‍ය තමාගේ ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් නට බෙත් විද ගන්න එහෙම ගියාම ඉල්ලපුවම ඒගොල්ලෝ දෙනවා කොලයක්. ඒ කොලේ හැම දෙයක්ම ලියලා එයාට තිබුණා අතන නීප මොනවද මේ ද ගන්න බෙහෙත් මොනවද කියලා ලියලා දෙනවා කොලයක්. ඒතර ඒක අරන් ගියාම එතන ලංකාවේ වෛද්‍යවරුන්ට ලේසි යමක් කරන්න. නැත්නම් අය මුලින්ම පටන් ගන්න එපා. හොඳයි. මේ ඉතින් අවසාන වශයෙන් ඔබට දෙන්න තියෙන උපදෙස මොකද්ද? මේ මාසෙකට නැත්නම් සති 6කට සති 8කට වගේ අපේ නිවාඩුවකට යන අපේ විදුරු සිංහල සංග්‍රහය අසන්නට. ඔව්, ඉතින් මං හිතන්නේ මේ පුළුවන් කාලේ ඇවිද ගන්න ඕනේ. බැරි වුණාම ඕක කරගන්න සල්ලි තියෙයි, නිවාඩු තියෙයි. නමුත් මේ අසනීපකාරී අරකමක නිසා කොහෙත් ගමන් යන්නේ හිතෙන්නේ නැති වෙනවා. ඉතින් පුළුවන් කාලේ මේ වැඩ කරන කාලෙම නිවාඩු දාලා හරි ගමන් නැහැ, වටිනවා. ඔය යන යන ලෝකේ වට හැමතැනම ගිහිල්ලා ඔය ඇත්ත වශයෙන් මේ යන් මේ විශ්වවිද්‍යාල යන ළමයි එහෙම ඒගොල්ලෝ පේන්නේ නැද්ද? අපි වගේ නෙවෙයිනේ ඒගොල්ලෝ විශ්වවිද්‍යාල යන ඉස්සලා අවුරුදු දෙකක් ඇවිදලා ලෝකේ වටේ රවුම් ඇවිදලා තමයි එන්නේ. ඒ වගේ අපිට අපි වයසට ගියත් එහෙම කෙරේ නැහනේ. ඒ නිසා අපිටත් අපි එහෙම ගොඩක් අමාරුන් ඉස්සලා ඒක කරන එක හරි වැදගත්. හොඳයි, බොහොම ස්තුතියි විදුලි සිංහල සංග්‍රහය අසන්නන් වෙනුවෙන් සම්බන්ධ වෙලා වටිනා අදහස් රාශියක් අද රාත්‍රියේ ඔවුන් වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි දොස්තර සෙනවිරත්න බණ්ඩාරා. ස්තුතියි. ස්තුතියි සුජීව. අද මා විදුර තුලින් ඔබ හමුවන්නේ තවත් රසවත් නෘත්‍ය ගීතයක් ඔබට ඉදිරිපත් කිරීමටයි. පසුගිය වැඩසටහනෙන් මා ජෝන්ඩි සිල්වා ශූරීන්ගේ රාමායනීය නාට්‍යයේ ආරම්භක ගීතය ඉදිරිපත් කළා. අද මා ඔබට එම නාට්‍යයේ පළවන ජවනිකාවෙන් ගීතයක් ඉදිරිපත් කිරීමට සූදානම්. තරුණ වියේ පසුවන සීතා දේවිය සරණ පාවා දීමට ඇගේ පියාණන් සුදුසු කුමරෙක් ඇයට සොයා දීමට රට පුරා අණබෙර ගසා ඉතා විශාල දුන්නක් නැමීමට දක්ෂ කුමරාට තම දියණිය විවාහ කර දෙන බවට ආරංචිය පතුරවා යවයි. මේ අතර සීතා කුමරිය රජමාලිගේ කවුළුවෙන් තම අදහස් ගීතයකින් ගායනා කරන ජවනිකාවකිනි. සපිරි
නෘත්‍ය ගීතුලින් නැවත ඔබ හමු වෙන තෙක් ඔබෙන් සමු ගන්නා මා ඉන්දිකා චන්ද්‍රසේකර. වේලාව රාත්‍රී 10:05 විනාඩි 27යි. විදුරු සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්ති සමගින් සුජීව මුදලිගේ. කෙටි කලකින් මෙතරම් සාධනීය වෙනසක් කළ වෙනත් රටක් නැහැ. එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිගෙන් තානාපතිනියගෙන් සහතිකයක්. දකුණේ ජනතා විමුක්ති පෙරමුණට මෙන්ම මියගිය සමාජිකයන් අනුස්මරණය කිරීමට දමිළ ජනතාවටත් අයිතියක් තිබෙන බව එම්.කේ. සිවාචිලිංගම් පවසයි. එල්.ටී.ටී.ඊ. සැකකරුවන් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට අධිකරණ අමාත්‍යවරයා සහතික කරයි. රක්න ලංකා දූෂණවලට හතර දෙනෙකු වග කිව යුතුයි. බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හෙළි කරයි. නිශාන්ත, හිරන්ත, නිලන්ත ක්‍රිකට් නිලවර්ණයට නාම යෝජනා බාර දෙයි. මෙන්න ප්‍රවෘත්ති විස්තරය. ශ්‍රී ලංකාව තරම් මෙතරම් කෙටි කාලකින් සාධනීය වෙනසක් සිදු කළ ලෝබෙනත් කිසිදු රටක් පිළිබඳව තමන්ට සිතාගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනී සමන්තා පව පවසයි. තානාපතිනී ඒ බව කියා සිටියේ සිය 3 දින ශ්‍රී ලංකා සංචාරයේ අවසන් දිනේ වූ සඳුදා ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් සමග සාකච්ඡාවකට එක්වෙමින්. කෙසේ නමුත් වගවීම, ප්‍රතිසංස්කරණය ආදී ක්ෂේත්‍රවල තවත් ප්‍රගතියක් සිදුවිය යුතු බවත් සඳහන් කළ ඇය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ උත්සාහය පිළිබඳව අදහස දක්වමින් කියා සිටියේ අප්‍රිකාවේ සහ ආසියාවේ නායකයින් බොහෝ විට සිය බලය සංකේන්ද්‍රණය කර ගැනීමට උත්සාහ දරද්දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බලය අත්හැරීමට කටයුතු කිරීම ඉතා අගය කළ යුත්තක් බවයි. සිය ශ්‍රී ලංකා සංචාරයේ සැබෑ අරමුණු කුමක්ද මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් සමන්තා පව ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ඇමරිකාවට කළ හැකි දායකත්වය පිළිබඳව ජනාධිපති බරක් ඔබාමා හට කරුණු දැන්වීම එහි අරමුණ බවයි. ඉරිදා උතුරේ සංචාරයේ අනතුරුව සඳුදා උදෑසන තානාපතිවරිය කොළඹ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසුණු අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිට ඇත. ශ්‍රී ලංකාවේ තිරසාර සංවිධායකවක් ඇති කිරීම සඳහා පසුගිය මාස 10 තුළ නවරජය කළ කැපවීම තානාපතිනිය එහිදී අගයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. සංහිඳියා වැඩිපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී නවරජය ඉතා විශ්වාසවන්ත සහ පිළිගත හැකි අයුරින් එම කටයුතු සිදු කරන බව පවසා ඇති තානාපතිනිය එම වැඩිපිළිවෙල ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ ආයතන අතර මීට වඩා සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබේ. සත්‍ය ගවේෂණයේ හානිපූර්ණ යුක්තිපූර්ණ නැවත සිදුවීම් වළක්වා ගැනීම යන මූලධර්ම මත පදනම්ව සිය ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා තානාපතිනියට පෙන්වා දුන් බවත් ඇය සඳහන් කළේය. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට දෙන සහයෝගය පිළිගන්න අතරම යම් හේකින් ඔවුන් ශ්‍රී ලංකාවට හානිකර පියවරක් ගතහොත් ඊට ඉඩ නොදෙන බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් කියා සිටී. විපක්ෂ නායකයායම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනි සමන්තා පව මුණ ගැසීමෙන් අනතුරුව BBC සිංහල අංශය සමග පැවැත් වූ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහයේදී ඇමරිකානු එක්සත් ජනපදයේ සහයෝගය ලැබීම අගය කරන බවයි විපක්ෂ නායකයා පවසන්නේ. සමන්තා පව තානාපතිනිය ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන දැනුම